ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දළුමය දකිබ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස සචිකුතුවන් ආනන්ද ගිරිමානන්දසබික්හුණු දස සං්ඥාසුත්වාභාසෙයාසි. නංකු පනීතන් විද්්‍යතියන් ගිරිමානන්දස බික්හුණු ඉමාදස සඥාසුත්වා සූආබාදුු පටිපස්සම්බෙහිය. සෙදැහෙවත් පින්වත්නී. සියලු දෙනාටම තුනරුවන්ගේ ආශීර්වාදය සැලසෙන සුබ දවසක්ම වේවා යනුවෙන් ප්‍රාර්ථනය කරමින් අදට නියමිත ධර්මචින්තාව බුදු අදන ඔබ වෙතට සමීපකිරීමට අප මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ලෝතුරා බදුකිනකුල්ලුව පහලවන්නේ කල්පාන්තරයකින්. ඒ මහා උත්තමයන්ගේ ධර්මය මිනිස් විඥ්ඥානයට ගෝචරවන කාලයක් පවතින්නේ ඉතා ස්වල්ප කාලයයි. ඒ ස්වල්ප කාලය තුළ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ප්‍රතිලාබයක් ලබා පතිරූප දේශවාසයක ඉද්‍රිය විකලත්වයකින් තොර මනුෂ්‍යත්වයක් මිනිසත් බවක් ලබාගත් ඔබ අප සියලු දෙනාම මේ බුදුදහමින් ආශිර්වාදලබන්නට පින් කරලතිබෙනවා ඒ දහම අසන්නට පින් කරල තියනවා. ඒ නිසා සැමදාම පාහේ දවසේ කටයුතු ආරම්භ කරන්නට ඔබහට දහම් සිතිවිල්ලක් සිතට එකතු කරගන්නට දහසක් ප්‍රශ්න තමාගේ ජීවිතයෙන් ඈත්කර දවන්නට දවස සාර්ථක දවසක් බවට පත්කරගන්නට ඒ කාන්ත වසේෙන්ම හේතුවක් වෙනෝ. එනිසා අපට අවසානයේදී ඉතිරිවන්නේ අන්න ඒ තමා විසින් ඇතිකරගත් ආත්ම දමනය චිත්ත ශක්තිය යන මේ කාරණය මනාකොට දත් අය මේ උතුම් වූ බුදුබන හොඳින් තේරුම්ගෙන තමාගේ ජීවිතයට හැකි ආකාරයෙන් එකතු කරගන්නට මහන්සිගන්න. එනිසා අද දවසේ මාවිසින් ඔබහට ප්‍රකාශ කරනු ලබන මේ දහම් පාටේ ඇසුරෙන් ඉගැන්වෙන කරුණු කෙතෙක් දුරට මාහට අභ්‍යාස කරන්නට පුළුවන්ද මගේ ජීවිතයට ආශීරවාදයක් ලබන්නට පුළුවන්ද යන්න ගැන සුපරීක්ෂා කාරීව එය ජීවිතයට එකතු කරගන්න උත්සුකවන්න උනන්දුවන්න. මා මාත්‍රිකා කළේ ගිරිමානන්ද සූත්‍රීහි එන එක්තරා පාටයක්. බොහෝ වෙලාවට අපේ බෞද්ධ පෙන්මත් පිරිස ගිරිමානන්ද සූත්‍රය අහලතියනවා. ලෙඩවූ අවස්ථාවන් හිදී ඇතැම් කෙනෙක් හාමුදුරණමක් ලවා බෝධ්‍යයංග දේශනාවන් දේශනා කර ගබාගන්නවා වගේම ගිරිමානන්ද සූත්‍රයටත් ඇහුම් කන් දෙන්නට අමතක කරන්නේ නෑ. ඒ කාපේ පුරාණ හැදියාවත් එක්ක අපට ලැබිච්ච දෙයක්. අපි බොහෝ වෙලාවට ලෙඩත් දුකක් හැදුනට පස්සේ. බේත්තෙත් ගන්නට තමයි මූලික වසයෙන් බලාපොරොත්තු වන්නේ අපි හොඳින් මතකතියාගන්නට ඕනේ කායික වසයෙන් ඇතිවන්න වූ යම් රෝගාබාද බේත්වලින් අපට යම් ප්‍රමාණයකට සනීප කරගන්නට පුළුවන් එහෙම සනීප කරගන්නට බැරි ලෙඩත් අපට හැදෙනෝ වාගේම බේත්හේත් පාවිච්චි කරන්නේ නැතිවත්. අපට අපගේ ඇවතුම් පැවතුම් මනාකොට තමා විසින්ම විශ්ලේෂණය කරගැනීමෙන් සලකා බැලීමෙන් අනවශ්‍ය වූ දේවල් ශරීරයේ තුළට එකතු කරගන්න කරගැනීම පසෙක තබා. යම්මාකාරයක මානසික ශක්තිය ගොඩනංවා ගැනීමෙන් සිත ආවරජනාත්මකව, සිත දෙස බැලීමෙන් අපට යම් යම් රෝගාබාද තුනී කරගන්නට පුළුවන්. මේ විශ්වාසය අපගේ සිත්වල නිකං ලෙඩවුනාට පමණක් නොවේ ඇතිවිය යුතු වන්නේ ලෙඩවෙන්නට කලින් කරදරයකට මූුණපාන්නට කලින් අපේ ජීවිතයක් දෙක්ක මේ කියන විශ්වාසය හරියට ශක්තිමත්ව පවතින්නට ඕන බොහ වෙලාවට අපි කරදරයකට මූුණපෑවාට පස්සේ. අපි ඒ වෙලාවට විතරක් යම්යම්දේ කරනවා. ලෙඩවුනාට පස්සේ බේදගන්නවා වගේ. සමාර වෙලාවට වෙනත් කරදරේකට මූනපෑවාට පස්සේ විවිධාකාර ශාන්තිකර්ම ආශීර්වාද පූජාවන් නොයෙක් දේවල්වලට යොමු වෙනවා. පෙන් වත්නේ. ඒ දේවල් ලබාගන්නට මත්තිං, අපි අපේ හිත මනාකුට දමනය කරගන යම්මාකාරයක දහමටානුව ජීවත්වූ ස්වභාවයකින් සිටියා නම් අපිට එන කරදර දු්ගැහැට රෝගාබාද ඕනම දෙයක් සාර්ථක විදියට මගහරවන්නට පුළුවන්. ජීවිතින් ඈත් කර දමන්නට පුළුවන්. අන්න ඒ පිළිබඳව අපි විශ්වාසය ගොඩ නගා ගන්නට ඕන. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඒ ආත්ම විශ්වාසින්, ආත්ම ශක්තිය ගොඩනගාගත්තට පස්සේ ඒ මිනිසාට ඕනම දෙයකට මුණ දෙන්නට පුළුවන්. බෝහවෙලාවට ආදාපය මිනිස්සුන්ට ආත්ම ශක්තියක් නෑ. ආත්ම ශක්තියක් නොමැතිවන්නේ විශ්වාසවන්තව තමාගේ ජීවිතය පවත්වාගෙන නොයෙන නිසා. තමන්ට තමන් විශ්වාසය ආත්ම විශ්වාසයයි. ඒ ආත්ම විශ්වාසය තමා තුළ ගොඩනගාගත්තාට පස්සේ. තමන් මනා දර්ශනයක ජීවත්වන පුද්ගිලයක්. තමාගේ දැක්මටැන්ව තමාගේ තුළ තමන් ජීවත්වෙනවා.ඒ තුළ තමන්ගේ ආත්ම ශක්තිය තමන් ගොඩ නගා ගන්නවා. මේ නිසා පැරණි කියමනක් තිබෙනවා ආත්ම බුද්ධිර් සුකන්දේති. තමාගේ බුද්ධිය මෙහයවා සිදුකරන දෙය තමාට සැපගෙන දෙනවාය කියා. මාගේ බුද්ධිය මෙහේවා යමක් කරන්නේ නම් එයින් තමන්ට සැපගෙන දෙනවා කියන්නේ සමහල්ලාට වරදින්ටත් පුළුවන් ඒ වැරදුනත් අපේ අදදැකී මතින් ඒ අවස්ථාව අප ගොඩ නගා ගත් දෙයක් ඒ වැරැද්ද මොකක්ද කියයා අපට හදා ගණ්ඩ පුළුවන් අපි කාගේවත් පස්සෙ ගිහිල්ලා කාටවක්වත් ඌමනා කරන විදිහයට නොවෙයි අපි ඒ ක්‍රියාව කරන්නේ අපේ ප්‍රතිඵලය ලාගත්තේ හැබැයි ආත්ම බුද්ධිය තමන් තුළ ඇති කරගත්තා වූ බුද්ධිය ඥානශක්තියෙන් සැපය ගෙන දෙනවා ඒ සත්‍යයක් ඒ එක්කම අපි අමත කරන්නට නරකයි ගුරු බුද්ධිර් විශේෂතා. අපට ගුරුවරු කියල පිරිසක් ඉන්නවා. ඒ අපට වඩා දැනවුගත්කංවලින් අපට ගුරුහරුකම් දෙන අය. ඒ අපට අව්වා දන්ු ශාසනා කරනවා. අව්වා ධනුශාසනා කරන්නේ අපගේ දියුණුවට යන විශ්වාසය අපේ හිත්වල තියනට ඕන. එවිට ඒ අවවා ධ අනුශාසනාවන් පිළිගන්නා මානසිකත්වයක් අපේ හිතේ ගුඩ නැගෙනෝ. අන්නේ නිසා තමයි කීවේ ගුරුබුද්ධිර් විශේෂතා. ගුරුවරයා තුළින් ලබා ගන්නා වූ අවවා ධනුශාසනාවන් තුළින් ඇතිකර ගන්නා වූ ඒ තත්වය විශේසත් අත්වයක් බට බොඩනගාගන්නට පුළුවනි. එක ඇත්තයි එනිසා අප එක හොදට තේරුම් අරගන අපේ ජීවිතය ආත්මශක්තිය වැඩිවන ආකාරය ජීවිතයක් ගත කළොත් අපට ලෙඩදුක් පමණක් නොවේ පින්වතුනි සමාජයගෙන විධාකාර ලෙඩතියන. සමහර වෙලාවට අප හැදන ලිඩෙවල්ලට අමතරව සමාජයෙන් අපට දාන ලිඩ තියෙනවා නොෙක් ලිඩ හදාගන්න ලෙඩ තියෙනවා මේ වගේ දේවල් වලට අප සාර්ථකෝ මුණදින්නට පුළුවන්. එසේ සාර්ථකෝ මූුණ දෙන්නට බැරිුවෙනකොට මිනිස්සු පිස්සු වගේ වැඩ කරනෝ. එක දුරුවල ලක්ෂණයක් සමහල්ලාට මත්බැන්් පානය කරලා ඒ අවස්ථාවෙන් තමන් අමතව කරන්නට මහන්සි ගන්නවා. වීරත්වයක් ආරෝපණය කරගන්නට බලනවා. ඒම නැත්තං තමන් ඇසුරු කරන යම් යම් පාප මිත්‍රයන්ගේ ඇසුරින් වැරදි ගුරුවරුකන් ලබාගෙන තමාගේ ජීවිතය අඳුරට පත් කරගන්නවා. ඒම නොමැති නම් සමහල්ලාට තමන්ගෙන් තම පලිගන්නවා. මේ වගේ තත්වයන් අද සමාජය තුළ අපට ඕන තරන් දකින්නට තියෙනම්. මීට හේතුව ොකක්ද කියල බැලෝොත් ඇත්තෙන්ම අපේ මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් අද ගොඩා පල්ලි හැට වැටිලා. අපි ජාති අපි බෞද්ධයන් වසයෙන් මේ අපි හොඳරට සැලකිලිමත් සැලකිල්ලට ගන්නට ඕන අපේ රට දෙවුණු නේ අපි ජාතියක් වසයෙන් ඉස්සරහට ගිය ආගමක් වසයෙන් අපි අන්නයට ආදර්ශමත් ජීවිත ගත කළේ අප අදහන ආගම තුලින් යම් දර්ශනයක් තුළ අපි ජීවත් වුණ ආධ්‍යාත්මික ශක්තිය මනාකොට ඇති කර ගත්තා. ඒ ආධ්‍යාත්මික ශක්තිය තමා තුළ මනාකොට ඇතිකරගත් නිසා ඒ මිනිස්සු පිරිහුුණේ නෑ. ඒ මිනිස්සු බෝම උතුම් මිනිසුම් විදිහට ජීවත් වුණා. එනිසා පින්නතුනේ අපි මේ කරුණ අපි හොඳට තේරුම් ගත්තුත් අපි පිරිහීමේ දොරටු අපට නැතිකරගන්නට පුළුවන්. උගාක් වෙලාවට අපි කොච්චර බණයහුවත්.ඒවගේම අපි වෙනවෙන හොඳ වැඩ කරනවා ඒ හරි මොනදේ කෙරුවත් ජාතියක් වසියෙන් අපි පිරිහිලා. බෞද්ධයන් ගොඩා ප්‍රතිපත්තිවලින් ඈත් වෙලා මේවා ගැන අපි හිතන්නට ඕන අතීතයේ මිනිස්සු පුංචි රට මේ පුංචි මිනිස්සු මේ රට ආරක්ෂා කරගත්තා. මේ ජාති ආරක්ෂා කරගත්තා මේ ආගමික ප්‍රතිපත්ති හොඳට ආරක්ෂා කරගත්තා. ඒවා ආරක්ෂා කරගත්තා කියලා කියන්නේ තමා පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතුව මිනිස්සු ක්‍රියා කළ. තමා පිළිබඳවේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන ආත්ම ශක්තියක් ඇතුව මිනිස්සු ඉස්සර හට ගිය. එසා මිනිස්සු ෞතික සැප සම්පත් හමාගේ මිනිස් කොට්ටාසයක් වසෙන් නොවයි අතීතයේ මිනිසා මේ සමාජය තුළ ජීවත් වනේ. සැපසම්පත් හබාගිය කෙනෙක් නෙමේ.මිකතමයි බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනයඒ ශක්තිය ලබා දුන්නා. අපි දවසේ බොෝ වෙලාවට කාම සුකල්ලි කාණ යෝගී ජීවිතය වෙතට ගමන් කරන්නට දවසි දවස පෙළ ගැසෙනෝ. වෙළඳ පොලේ. ඒවගේම නොයෙක් ආකාරයෙන් තමන්ට අවශ්‍ය කරන කාම වස්දූන් තමන්ට දකින්නට ලැබෙනෝ. ලබාගන්නට පුළුවන්කම තිබෙනවා. මේවා පසුපස ගමන් කරනවා. එසේ ගමන් කිරීමේදී මිනිස්සු පරාභව මුකයන් පිරිහීමේ දොරටු ඇති කරගන්නවා. පෙන්වත්න ආත්ම ශක්තිය සම්පූර්ණය බිඳ වැටෙනෝ. තමන්ට කිසිදු ආකාරයේ, ියම ශක්තියක් නොමැතිව අවසානයේදී තමා බොහොම පිරිහිච්ච පුද්ගලෙක් වසයෙන් තරුණ කාලයේදීම ඒ තත්පයට පත් වෙනවා. අර බුදුහාමුදුරුවන්ගේ කාලෙම. එක්තරා සිටුවරයෙක් සිටියා එබඳු මොවූ දනස්කන්දයක් හිමි සිටුවරියක සමග ආවාහවිවා වශයෙන් ජීවත් වුණ මේ ඇත්තෝ බොහොම සන්තෝසින් තමාගේ යහළු මිතුරණ සමගින් කෙළි දෙලින් සතුටින් කා ගත කලා අමුතුවෙන් ධනෝපායනය කළේ නෑ මොකද වත්සු සම්පත්තියේ දෙපාර්ශයෙන්ම විශාල වසයෙන් තිබුණන්. ගුණධර්ම වැඩුවෙන ආර්ථිකයේ ශක්තිමත් කරගත්ති නැ. කාලයාගේ ඇවෑමින් මෙසිියල්ලම නැත්තර නැති වෙලා ගිය. නැත්තර නැතිවෙලා ගිය. මේ මොකදද ආධ්‍යාත්මික වසේනුත් ඔුන් තුළ ශක්තියක් තිබුන්නේ. ආර්ථික වයනුත් ශක්තියක් තිබුන්නේ සියල්ල පිරහිලා ගියා මෙන්න මේ ස්වභාවයට තමයි අපේ මිනිස්සු අද දවසේ පත් වීගෙන යන්නේ එනිසා මේ සැපසම්පත් හබායාම කාම සුකල්ලිකානු යෝගී ජීවිතය බුදුහාමුදුරුවෝ පෙන්ුවේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකු අනරියවූ අනත්ත සංගිත ඒ හීනවූ දෙයක් ඒ ග්‍රාම්මය වූ දෙයක් ඒ අනාර්රය වූ දෙයක් අර්ථ සන්න ශ්‍රිත වූවක් නොවේ කියයා. පින්වත්න. බුදුබන තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. මෙන්න මේ ආත්ම ශක්තිය පිළිබඳව පූර්ණ විශ්වාසයක් තබා ගත් මිනිසාටයි. අන්නේඒ මිනිසාට පුළුවන්කම තිබෙන බුදු හාමුදුරුව සොයාගෙන යන්නට. එදා ගිරිමානන්ද හාමුදුරුව ලෙඩවෙලා සිටියා. ආනන්ද හාමුදුරුවෝ, ගරිමානන්ද හාමුදුරුවන් ලෙඩ වූ බව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා නන්ද හාමුදුරුව සාදුකෝපන භගවන්තං යනුවෙන් ස්වාමීනේ ඔබහස ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ ළඟට වැඩම කරන්නේ නම් හොද යයි කියයා. උන්වහන්සේ ඟට වඩන්න එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ ආනන්ද ඔබ මා ප්‍රකාශ කරන මේ දස සං්ඥාවන් ගිරිමානන්ද භික්ෂුව ළඟට ගොසින් ප්‍රකාශ කරන්න. ඒ කාන්ත වසයෙන්ම ගිරිමානන්ද භික්ෂුව සනීප වනෝ එන් සනීපයවා. ද දුුවට පිබඳලකු ත්ම ශ්වාසයක් තිබෙනවා. තමන් වහන්සේ දේශනාකට වදාල ධර්මය ග්‍රහණය කරගන්නට පුළුවන් මානසිකත්වයක් ගිරිමාලන්ද හාමුදුරුවළඟ තිබුණා ඒක අන්තවසයෙන් සනීපයනවා උන්වහන්සේට ඒ පිළිබඳව හැකිියාවක් ඇතිවෙනවා එසේ කියන්නට ඒවගේම සිදුවීමක් නෙව මේ තවත් පැත්තක් ැලුවොත් නන්ද හාමුදුරුවත් එක්ක බුදුරජාණන් වහනසේ දිවි ලෝකයට වැඩම කරපු අවස්ථාව ඔබ දන්නවානම ජනපද කල්්‍යානය පිළිබඳව සිතමින් සිටි අවස්ථාව. එයින් මුදවා ගැනීමට යම් කිසි උපක්‍රමයක් සිදුකරන්නට බුදු හාමුදුරුවෝ කල්පනා කළා දාාච්ච වැදිරියක් ගිනිබත් වූ හේනක පෙනෙන්නට සලස්සලා එද. ඒ වගේම දිවිලෝකයේ සිටි දිව්‍යංගනාවන් පෙනෙන්නට සලස්සල ඒ ආකාරයෙන් තමා සිද්ගත් දිව්‍යංගනාවන් ලබාදීමට බුදුරජාණන් වහන්සේ ඇපවෙනවා. හැබැයි මා කියන විදිහට නන්ද ඔබ වාසය කරන්නට ඕන ඔබමටිකො කරන්නට ඕන ුදුජාණන් වහන්සේට ලොකු විශ්සයක් තිබෙනවා තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය. නන්ද හාමුරුවොත් මේටික අවබෝධ කරගත්තොත් අමුතුුවින් දි්‍යාගනාවූ සුවිශවයා යන සිතක් ඇතිවන්නේ නැහැ. ඒ තරං අවබෝධයක් මෙම විශ්වාසයක් ඇතිව අපට දහම දේශනාකරපපු මහා උත්තමයක් බුදුරජාණන් වහන්සේ. අපි බලන්නටඕන බෞද්ධයන් වසයෙන් අපි භික්‍ෂූන් වහන්සේලා වශයෙන් අපි අපි මේ බුදුහරුවන්ගේ ධර්මය විශ්වාස කරනවාද කියලා. අම්මගින් තාත්තකෙන් ලබිච්ච දායාදයක් පමණයි බොහෝ වෙලාවට බෞද්ධකම වසයෙන් අද උග දෙනෙක් අතර පවතිනය. ඒ නිසා පංචසීල ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසයක් නෑ. ඒ අමුව අමුව උල්ලංගනය කරනවා. ඒවගේම බුද්ධන් සරණම් ගච්චාමි කියල විවිධාකාර දෙවිදේවතාවන් සරණගොස්. තමන් නොයෙක් දේවල් ප්‍රාර්ථනා කරනම්. මට මේදේ ලබාගන්න මේන් දේවල් කරදර නැති කර දෙන්න නොයෙක් දේවල් පෙන්වත්න්නේ. අපි මේ කිසිම දෙයක් ප්‍රාර්ථනාත්මකව අපි බලන්න නෑ. අපි මේ විපත්ති නැතිකරගන්නට කවුරුවත් ළඟට ිහිල්ලා පුද පඩුරු පාකුඩන් අපි ලබාදීමට එකතු වෙන්නේ නෑ. ආත්ම විශ්වාසය ඇතුව තුම බෞද්ධ ්‍රපත්ති තුළපි ජීවත්ත නම්. අපේ මිනිස්සුන්ට වෙලාතියෙන්නේ තමන් අදහන ධර්මය පිළිබඳ විශවාසයක් නු මැතිවීම. ඊට හේතුව මිනිස්සු මේ ධර්මය පිළිබඳ හරි අවබෝධයක් නෑ දන්නේ නෑ. හරියට ප්‍රගුණ කරල නෑ. ධර්මය තමාගේ ජීවිතයෙන් දකින්නේෑ.ම ජීවිතයෙන් පින්වත්නේ ධර්මය දකින්නට ඕන. ඒ ධර්මය දකිනකොට තමයි බදු හාමුදුරුව ප්‍රකාශකරේ ධර්මය ගුණ අතරේ සන්දිිට්ටිකයි මෙලොවදීම දකින්නට පුළුවන් දෙයක්. ඒක යන්නේ දවසකින් දෙින් ද රහත්වෙන් කියන කාරණය කිය ලහි තන්ඩෙපා. අපි නිවන් දකින. අපි රහත්වෙන. මේ ආත්ම විශ්වාසය තියාගන්න එසේ තියාගන මේ ප්‍රතිපත්තිවල ජීවත්වඩ. ඔබට ඒ ප්‍රතිපත්තිය තුල සිටිනා විට මෙලෝවාසයෙන්ම ඔබගේ මානසික තත්වය ඔබගේ සිතිවිලි පවතනාව ස්භාවයානුව ඔබ ඉහල තැනකට ඔසවා තබනම්. කවදදාවක්වත් පහලට වැටෙන්නේ. පහලට වැටෙන්නේ. ඒ තමා පිළිබඳව ඇතිකරගන්න වූ පූර්ණ විශ්වාසය. මෙලෙසින්. අකාලිකොවූ ධර්මයක් මෙය. මේ කාලයකට අයිති වූ වක්නිවය. එනිසා බුද්ධ කාලයේ තිබිච්ච සමාජ වාතාවරණය නොවන්නට පුළුවන් මේ විශයක් වෙන සියවසේ අද දවසේ අප ජීවත්වන සමාජවාතාවරණය. සපුුරා වෙනස්. නමුත් බුදුරු නිර්මාණය කළ දහමක් නොවන බැවින්. මේ ලෝකයේ තුළ පවතින දහමක් බැවින්.ඒ අදටත් වලංගුයි. අදටත් වලංගුයි. අදට එ දකින්නට පුළුවන්. එනිසා මේ දහම අපි තේරුම් ගරන්නකොට පින්වත්නය මේ සිත සකස් කරන දහමක්. ඒකේ. එයින් අප අපේ ජීවිතයට මහාශක්තියක් එකතු කරගන්නවා. එවිට අපිට අපේ ජීවිත අපි වෙනස් කරගන්නවා. වෙනස් කරගන්නවා කියනව වචනේ වැරදිට පුළුවන් අපි වෙනස් වෙනවා. ඒ ධර්මය අවගූ දෙවෙඩ වෙන්ඩ අපි දර් අපි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනස් වෙනකොට මේ ආත්ම විශ්වාසය කියනදය මහා ශක්තියක් වී මටමීදීවල් අවශ්‍යනය. මට මේ දේවල් ඕන මොහොතකද ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ගොඩ ගසා ගැනීමෙන් අල්ලා ගැනීමෙන් ඇතිකරගන්නා වූ ඒ මානසිකත්වය සිතින් පලවා හරින්නට පුළුවන්. ඒ අත්හැරීම තමාගේ ජීවිතයට එකතුවන්නේ පෙන්වත්න්නේ අවබෝධියය තුළින්. අවබෝධයත් එක්ක තමා එතන සිටිනා විට පෙන්වත්න්නේ ගේ ජීවිතය ආපහු නැවත ආපස්සට යන ගතියක් ඇති වෙන්නේ. අන්න එබඳු දහමක් බුදු හාමුදුරුව අපට දේශනා කළේ. අන්නේ නිසා තමයි ඉගිරි මානන්ද හාමුදුරෝන් ලෙඩවෙලා හොඳටම සිටියන වෙලාවේ. බුදු හාමුදුරුවූ ප්‍රකාශ කළේ ආනන්ද ගහිල බෙට්ටිකක් දෙන්න කියන එක නෙමේ. බෙහෙට්ටිකක් දෙන්න කියන ගැනේ. උන්වහන්සේ ප්‍රකාශ කළේ හිතට බෙහෙතයි ඒ දස සඥාවන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේටික ගිල්ල මතක් කරන්න ගිරිමානන් දහාමුදුරුව මේ දස සඥාවන් හොඳට අසාසෙටි නවා අමුතු ප්‍රතිශක්තියක් උන්වහන්සේගේ සිත තුළ ගොඩනැගෙනවා එයම හේතුවක් වෙනවා ගිරිමානන් දහාමුදුරුවන්ගේ සියලුම රෝගාබාද දුරුවී යන්නට දුරු කරගන්නට ඒ හේතුවක්ෙන අවස්ථාවක උබහට මතක ඇති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් සර්පයකු විසින් දෂ්ට කරන ලදුව උන්වහන්සේ අපුවත්වේ නම් අපවත් වූ අවස්ථාවේදී අනෙකුත් භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට බව සැලකර සිටිනවා ස්වාමේනිී අහවල් සර්පයා දස්්ට කිරීමෙන් මේ භික්‍ෂුව අපත් වුණ කියා ුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ එක පාටම මේ භික්ෂුව මෛත්‍රියයේ නොවැඩුව කෙනෙකයි කියා. වහන්සේ කළබල වනේ නෑ. මෛත්‍රිය වැඩවා නම් මෙ බඳු සර්පයකු දෂ්ට කලාය කියා. මේබු සර්පයකු දෂ්ට කලාාය කියා තමාගේ ජීවිතය අහිමි වන්නේ නැති බව. ඊට වඩා ශක්තියක් තමාගේ සිත තුළ තියෙන බව බුදුරජාණන් වහන්ස ද කින. නිසා පින්වත්න මේ ලෝකී කවරෙකුටවත් කොතනකවත් නොමැති ශක්තියක් මානසික ශක්තියක් ඇති කරගණ්ඩ පුළුවන්. දහමක් වසේ නොයි බුදුහාමුදුරුවමේ ධර්මය අපට දේශනා කරන්නේ. මෛත්‍රයේ කියල කියන්නේ අන්න එබඳු වූ උතුම් ආත්ම ශක්තියක්. එහෙම නැතුව නිවටවීම බියගුලු බව මොකක්වත් කරගන්නට බැරිතැනේදී යුතුද වශයෙන් සලකන දෙයක් නෙමේය. තමා තුළ ඇතිකර ගන්නා වූ මහා ශක්තියක් මෛත්‍රයේ කියන්නේ. අන්නේ තමයි සත්‍ය ක්‍රියාවක් වශයෙන් කරන්නේ. ජාතක කතාවලනත් උබට මතකේති අර වටුකුරුල්ලෙ වශයෙන් මහා භෝෂතාාණන් වහන්සේ ඉපදිලා සිටිය කාලය තුළදී. හතර වටින්ම ලැවගින්න නැගි නැගී එනවා. මවුපියන්ද තමා අතහැරදමා ගොස් සිටිනවා තමා හුද කලා වෙනවා මහාරණේ තමා සත්‍ය ක්‍රියාවක් කරනවා මේ මහබෝෂතානන් වහන්සේ පෙර සංසාරයේ පුරණ ලද පාරමී ධර්මයන් ඒ මනස තුළ ගැබ්බී තිබන අවසානයේ බාහිරවසයෙන් ආපු ලැව් ගින්න පවා නතර කරන්නට මේ තිරිසංගත සත්වයාට හැකියාවක් ලැබෙනවා. පින්වත්නේ වා කතාවලට පමණක් අව සීමකිරීම වැරදි. මේවා වෙන්ඩ පුළුවන් දේවල්ද කිය කියා ඔබගේ තරකඥානය මේවා යොමුකිරීම නොවේ කළ යුතු වන්නේ. මෙහි සත්‍යයා සත්‍යතාවේ තමාගේ සිතින් දකින්න මේක ඇත්තද නැත්තද කියලා ටිකක් හරි උරගා බලන්න එවිට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දකින මනසෙන් කවද්දාවක් ත් මේ වෙන වෙන සුළු ලාබ ලෝභ ප්‍රයෝජන වලට ඔබගේ බෞද්ධකම පාවා දෙන්නේ ඔබගේ බෞද්ධකම ඔබ නැති කරගන්නේ නෑමන් මේ දේවල් මට නැතිවී ගියාටකමක් නෑ මොගද මම සංසාරයේ ඇවිදගෙන යන සත්වයෙක් ඒ සංසාරයේ ඇවිදගෙන යන සත්වයෙක් වශයෙන් මා මිනිසත් බවක් ලබා බෞද්ධක ම ම හට ලබා ගන්නට හැකියාව ලැබීම ලොකු දෙයක්. අන්නේ බෞද්ධකමින් මම උපරිම ප්‍රයෝජන ගන්නට ඕන කියන අවබෝධය විශ්වාසය මේ දහමින් තමාගේ සිතට ඇති වුණට පස්සෙ පින්වන්නේ ඒකම තමයි තමන්ට ලැබෙන ආරක්ෂාව අතීතයේ මිනිස්සු වැඩ කළේ පින්වත්න්නේ ඔහොමයි. අතීතයේ මිනිස්සු වැඩකළේ මෙන්න මේ ධර්මය තුළින් ආරක්ෂාව සලසා ගැනීම. දම්මූ හවේ රක්කති ධම්ම චාරිින්. ධර්මය තුළින් ආරක්ෂාව මට තියෙනවා මට අන්දේවල්ලොලින් ලැබෙන ආරක්ෂාවට වඩා ඒ ඉස්තිරයි. අන්නේ ආත්ම විශ්වාසය. ආත්ම ශක්තියක් කරගන්නට. අදත් ඔබට පුළුවන්කම තිබෙනවා. අද දවස්සේ කටයුතු මනාකොට හරි හැටියට කිරීම තුළින්. අද ඔබට බුදුන් දකින්නට පුළුවන්. ඒත් දහම තුළ ජීවත්ත්‍රීමේ. අද ඔබට නම ශ්‍රාවකයක වන්නට පුළුවන් ශ්‍රාවිකාවක වන්නට පුළුවන්. අන්නේ උත්තරීතර ආත්ම ශක්තිය ඔබගේ ජීවිතයට මෙලොව ජීවිතයට ශක්තියක්ම වේවා පරලුව ජීවිතය සැපවත්වේවා කෙදිනකොහෝ ඒ උතුම් වූ නිර්වාණ ධාතුව සාක්සාත් කරගන්නට ශක්්‍යතාවය වේවාකයා ප්‍රාර්ථනය කරනවා. දුක්කපත්තාචනිද්දුක්කා භය පත්තාචනිබ්භයා සෝකප පත්තාචනිස්සූකා හොන්තු සබ්බේපිපානිනු. බෞද්ධ විශ්වකෝෂයේ හිට පොනිියෝච්ච කතරු අධිනීති්ඥ එම් කරලු වින්න මහතා අභහවක් ප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් එතුමාටත් මියකිය ස්තේරු්ඥාතීන්ටත් නිවන් අවබෝතිය සඳහා බිරිඳ ඉන්ද්‍රවාාණි ඇතුළු පවුලේ සැමවිසින් අදදින මෙම වැඩසටහනට දායිකත්්‍යය දක්වන ලදී.